රෂ ත දික්වල් ්‍රදශය පදදිංචි පසල්සි සුවියක්. වයිසා වරු දුදධ හටයි. එම ප්‍රදේශේ ප්‍රසිද්ධ පසල කටගිය ඇය උසස්පෙල් හදරම සිටිය. ඇය අධ්‍යාපන කටයුතුවලට වඩ මුල්තල දුන්නේ බාහිර කටයුතුලටයි. லைන් අධ්‍යාපනය පසක දෙමු ඇය අන්තර්චාලය භාවිතා කරමින් විධ වීඩියෝපට නැරම්වා.ඉන් සමහරක් විඩියෝපට වැඩියටියන්ට පමක් සුදුසුේවා වනා. යවන වයිසේ සිටි ඇය එවැනි වීඩියෝ නැබා මනසකාමීෙන් මත්ත කරගත්තා. ச දවස්සல கொොள்ள එක ரோம் கால ඇவில்ල කරපු දේවල් කියනකොට මමඒகிට බැன்னா. ඒත් ඒ වගේவிட දැන්ම කරන්න එපා කියලා. අපරාධ මට දනවයි තේරෙන්ண்ணන්නේ ඒ எදවස්සல கொොල්ள்ள එක கொොච්ச்ச සතුින් இந்த කියලා. சඳනි වි්‍රද தவாපே කெல்லோ கீதனை கொள்ள එක ராம்ගෝவது. ස්කகோොල පටන්ත්තු ගමන් මமත් ந்த கொள்ள එක செட் වෙන්න ඕனா. නැත්த்த මේ ජීවිතෙන්ව ඩක්නෑ ඉගෙනගෙනම කිසිම රහක් නෑැ පෝ ඩක්වි න්න ඕන. දෙමවපියන්ට හොර රහසේ වැඩේට அන්ට පමனைයි வீடியோට நிபு අය எ සමසිතුවා. ඩම් කිර ස හ පතක් අතටගත්තත් ඇගේ මනස පිරිීති බුණනේ මක දර්ශන වලින්. මේ කෝවිඩ වසගතය දැන්ම ඉවරවන එකක් නැෑැ. එතකමට කොල්ලෙක් නතුව ඉවසගැ ඉන්නන් බැහැ. අපේ චමත්මල්ලිව යාලු කරගන්නඕනෑ මි ිය දැන් හොඳ ල්ලන්ධාරිය, ඒවගේම වැඩකට අකමැතිවනයක කුත් නැෑ. චමත්්‍යයනු ඇගේ හොඳම ඥාති සහෝදරෙක් වයිස වුරුදු පහලවයි, හ ජීවත්තුනේ ඇගේ නිවස ආසන් න්නේේමයි. පසු දිනම ඇ චමත්ගේ නිවසට ගා. ිය ඇයි චමත්ගේ මොස්සමග මිලෙස කතා බස් කලා. கோෝනන්ந்தේ චමත් செල්ලම් කරන්නගිහින් ඇயே පාடම් කරන්නනැද மොකක්து පාடමක් අතින් පොතක් කල්ලන් නිවත්නහ... දැන් ඔல்லை නුත්නැ ඒක තමයි ඒවනාට පාඩම් කරන්න කියන්න මං කියන දෙයක්නම් සතභහකටවත් ගනන් ගනින්නහ. එහනම් රෑටපේගදිරඉන්න කියන්න පාඩම් කරන්න මම පාடම් කියල දෙන්නම් அනே කොච්ச்சර ලොක දෙයක් කகிල්ල ඒක. කමක්දනැන්දේ මරඇයට තමයි ගොඩක්ම පාඩම් කරන්නේ අදම එන්න කියන්න හරිදු වේ අදම වන්නම් චමත් යල නිවසත පැමිණි පසු මබහුට එලිස පැවස්වා තරුෂයක්ක ඇවිල්ලගියා උඹ බැහුවා. ඒමකටද උඹගේ ස්කොල වැඩිග නැහුවේ. මමයිතින් ඒ කරනවනේ උඹ කර හැටි මන දන්නේ ඒක නෙමේක්ක කිව පාඩම් කියල දෙන්නම් කියලා අදම මේ වන්න කිව්වා අනේ මට බැ එහේ යන්න. ඇයි බැරි දන්නති තැනක්ද අපේම තැනත්නේ අදරට පොත්තික කරන් එහහි යන්න ඕන. නයාමේ ම ගෙදරිනිඳම් පාඩම් කරන්නම් මම දන්නවානේ උඹගේ පාඩම්කිරල්ල ආයි කතාාවක් නැහැ අවසට හහි පලයන් කෑමත් හදනවකිව්වා. කොච්චර කතා කළත් තම මවගේ බේරුමක් නොමැතිකම නිසා පාඩම් කි්‍රීම් සඳහා එහිෑමට හ තීරණය කලාඉදින රාත්‍රී හතර පපන පොත්ගේපයක් ත රගෙන දරශගේ නිවසට ගියා එමනිවස්ස හොට හොරපුරදතනක් කුඩා කල සිටම හෝුවේ වනසේ හැදීවැඩනාා කොටින්ම කිවොත් ඔවන්ගේම ළඟම ඥාතීන්. එලෙස පැමි චමත් දරුශ මහොට මිනිස පවස්වා. ෝලකුව මේ අක්ක බලන්න කොයාමට ලඩක් දාලා ඒමොකදද පාඩම් කරන්නේ නැ කියල අප අම්මට කියලා තැන් පාඩම් කරන්න මෙහ එන්න කියලා අපේ අම්ම කියනවා ඒක ෙඩක් වෙන්නෙ කොමද අක්කොමගේ හොඳට කරලා තියෙන්න්නේ මටත් ොයිටික කිව්වා අන්න අක්ක කාමරේ ජමත් ඒ අනුව ඇගේ කාමරට ගියා මේ එන්න හොරගෙඩිය අදීදන් හැමදාාව මාත්්‍යකරෑයට පාඩම් කරන්න ඕන. අනේ මේ පිස්සු කලින් එප අද විතරයිමමේන්නේ ඇයිඒ පිස්සු දොයා එක්ක පාඩම් කරන්නේ නරක්වෙලාතියවි මාත්තෙක පාඩම් කළොත් අනේ මේ නිකං ඉන්නවා මෙන්නමටික පාඩම් කරලතියන්න මම ෝශ්්‍රික් දාගෙන එන්නම්. ඒක නෙවි මට ගොඩක්වෙලා පාඩම් කරන්න බැහැ නිදාගන්න ඕන කොහදමන් නිදාගන්නේ. මගේකාමර නිදාගමෝ? එලෙස පැවසූ ඇය එලියට පැමිනිියා ඇඟපත සෝදාගත් ඇය තමම් මමට අද මල්ලි මගේ කාමරෙන් නිදාගන්නවා යැයි පැවස්වා ඇය ඒයට කිසිදු විුද්ධත්වයක් දැක්කූ එන්නහැ? ඒ ඕන් කොඩා කල සිටම සහෞදර ප්‍රේෙන් ඇසුරු කල නිසා. රාත්‍රී දහය පසුවී තිබුණි නිවසේ වැඩිහිටියන්ද තදනින්දේ පසුවනා. ඒ අතර තම යටිසිතේ තිබූ අරමුණ ප්‍රියාත්මක කරීමට සුදුසුම ොහොත උදාවී ඇති බව ඇයට තේරුම් ගියා ඒයනුව තම ඥාති සහෝදරයායට මෙලෙස පැවසවා. අදදට ඇතිපාඩම් කලා අපි නිදාගම. මම කොයිද නිදාගන්න බිමඳ. පිස්සුද ඇඳට එන්න අනේ මට බැහැ. බැහැකන් යයි මෙටමහේනව යිට්කෝෆ් කලා. මෙ අනුව චමත් විදිලිපහන් නිවාදමා ඇගේඇඳට පැමිනිා. එඇඳට පැමිනිියත් සගම තරෂි ඔවු බදදාගත්තා. ඉන් පසු සිදුවයේ චමත් හීනෙකින්වත් නොසිතූදයක් ඇය කිහිපවරක් පක අද බලහත්කාරීෙන් ලිංික අපයෝජනයට ලක් කලා. ඒයනො එදින ඇය ම සිතේතිබූ කාමශාවන් සියල්ලම පාහි, ඥාතිස්තහෝදරයාගෙන් බලහත්කාරින් ඉටු කරගත්තා. පසු දින උදාවිය චමත් නිවසට පැමිණ සිදූ සියල්ල කිව්වා. එයා ද මට පත්තු අම් ික් ල් පොලිසි ගොස් මේේ පිබඳ පැමිල් ලක්දනවා. මල් අනോ ක්‍රയാත්മ को ොලസසි ධാര සැකකාார் තරුණഞ අත්്දංකൂട ගෙන නීති ്രാත්മළලා. വර්த்தமான සමාජයේ බලවයිස්කාර ඥාති සහෝදර සහෝදර්යන් අතර මෙവනි ලിංක ක්‍රියා ඇතිවීම බොහෝ කට තියෙනවා එමනිසා දෙමോප്യනි ඔබගේ දරුවන් ගන விමിල්ෙන් සිටන්න.